ජනතාවට සහන දෙනවා කරලා දෙනවා කියලා කරන විගඩම ගැන. දැන් ඔබ දන්නවා රුපියල් 5000ක් දෙනවා කියලා ඊයේ නිවේදනය කරා සමෘද්ධි සහ සමෘද්ධි බැංකුව හරහා රුපියල් 5000ක් ලබා දෙනවා කියලා සාමාන්‍ය ආර්ථික වශයෙන් අගහිගන තියෙන ජනතාවට. දැන් ආණ්ඩුවට මේ රටේ සාතිශ්‍ය බහුතරයක් වෙච්ච සිංහල සහ ඉන්දු ජනතාවගේ මේ උත්සවයක් එනවා කියලා මතක් වුණේ ඊයේ. ඊයේ වෙනකම් බඩු මිල ගැනවත් මේ ජනතාවට අමාරුකමක් තියෙනවා කියන එකවත් මතක් වුණේ නැහැ. දැන් ඊයේ ගැහුවා නිවේදනය මේක දෙනවා කියලා. දැන් මොකද්ද තත්ත්වය? ඊයේ ඒ නිවේදනය හනුවට පෙරේද ගැහුවා නිවේදනයක් 12 වෙනිදා රජේ නිවාඩු දිනයක් කියලා. ඒතකොට දැන් මේ කවුද මේව ගහන්නේ? ඒතකොට රජේ නිවාඩු දිනයක් කරාන් පස්සේ ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මේවට නියෝග ඇවිල්ලා නැහැ, උපදෙස් ඇවිල්ලා නැහැ, මේ ලයිස්තු හදලා නැහැ. ඔබ දන්නවා මීට කලින් දැන් ඔය කොවිඩ් වසංගතය ආපු මුල් අවස්ථාවේ මේ ලයිස්තු හදන්න ගිහිල්ලා ලයිස්තු හැදීම සඳහා විශාල කාලයක් ගිහිල්ලා ලයිස්තු වල ප්‍රශ්න ඇවිල්ලා ග්‍රාම සේවකලට ගහලා සංවර්ධනධාරීන්ට ප්‍රහාර දීලා සමුරුල්ධාරීන්ට ප්‍රශ්න ඇති වෙලා ඔවුන්ට මේ විශාල අපකීර්තිකරපත් වෙලා ඔවුන්ට විශාල මානසික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා මහා දෙවැන්ත ප්‍රශ්නේ සමාජෙ තිබුණා. ඒ මාස ගාණක් ගිහිල්ලා තියෙනවා. මාස ගාණක් ඇද්දිත් මේ ලයිස්තු හරියට හදාගන්න බැරි වෙච්ච ප්‍රශ්න නිසා, ජනතාවගේ තියෙන බිඳවැටි නිසා. දැන් ආණ්ඩුව ඊයේ නිවේදනය නිකුත් කරාන් පස්සේ දැන් ගන්න පුළුවන් කියලා රුපියල් 5000 මිනිස්සු මොකද කරන්නේ? ජනතාව සාමාන්‍ය මිනිස්සු මේක දන්නේ නැහැ, ගිහිල්ලා සමෘද්ධි බැංකුවල දොරවල් කඩනවා. දොරවල් කඩලා ඉන්නවා අපිට සල්ලි දීපල්ලා කියලා. ඒතොර ඒකට අවශ්‍ය උපදෙස් දැන් මේ වෙනකොටත් අපිට වාර්තා වෙලා තියෙනවා. පැහැදිලිවම සමෘද්ධි බැංකුවලටවත් මේ කියන ආයතනවලටවත් කිසිම ආකාරයකින් උපදේශයක් ලබා දෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. මොකද ආණ්ඩුව මෙහෙ නිවේදන ගැහුවට මෙහෙ නිවුස් වලට වොයිස් කට් දුන්නට වැඩක් නැහැ. දැන් මේ කරන්නේ මේ ප්‍රවෘත්තියක් හදලා තියෙනවා, නිවුස් එකක් දීලා තියෙනවා, මාධ්‍ය වලට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒකට අවශ්‍ය කරන නිල ක්‍රියාවලිය සාමාන්‍ය නිල ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා උන්ට කිසිම ආකාරයක උපදෙසක් ලැබිලා නැහැ. දැන් මේ වෙනකොට ග්‍රාම සේවකුරුත් සමෘද්ධි නියාමකුරුත් මේ ක්‍රියාවලින් ඉවත් වෙන තීරණය කළා තියෙනවා. ඉතින් හරි පැහැදිලි මේකෙන් පීඩාවටපත් වෙන්නේ. එක පැත්තකින් මේ රජයේ නිලධාරීන් පීඩාවටපත් වෙනවා. තව පැත්තකින් රුපියල් 5000 ගන්න ඉන්න මිනිස්සු දැන් හෙට ගිහිලා රස්තිය දුවනවා. ඒතර ඒ කාටවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ආණ්ඩුව ගොඩ යනවා. ඇයි? නිවුස් එක හදාගත්තනේ. ප්‍රවෘත්ති හදාගත්තා. ඒ නිසා මේ මිනිස්සුන්ට දැන් අවුරුද්දක් කනවා කියලා රටේ ජනතාවගෙන් බහුතරයක් වෙච්ච සිංහල හින්දු ජනතාව අවුරුද්දක් කනවා කියලා මතක් වෙලා තියෙන්නේ. මේ ඊයේ තමයි මතක් වෙලා තියෙන්නේ. එතකම් මේගොල්ලෝ තමන්ගේ නාටකවල ඇත්තට මෙතන මතක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇවිල්ලා තක්කඩිකමක්. මේ තක්කඩිකම තමයි රුපියල් 5000 කාටවත් ගන්න හම්බෙන්නේ නැහැ. 5000ක් දුන්න කියලා ප්‍රවෘත්තියක් හදනවා. ඒකට අවශ්‍ය වෙලාර තමයි මෙදිහත් වීම කරේ. ඉතින් ඒක ඔය සහකරුවෙක් සහකාරියක් සොයනවාද? අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කීපයක් තුල සොයා දෙන්නම්. කුලගෙදර මංගල සේවය නොමිලේ ලියාපදිංචිය සඳහා මිස් කෝල් එකක් ලබා දෙන්න 0.78 81.56 177 0.76 67 38